පසුගිය 25 වෙනිදා තලවකැලේ පොලිස් වසමේ ඉහළ කොත්මලේ ජලාශයේ තිබී කාන්තාවගේ මලසිරුරක් සොයාගනු ලැබුවා. මේ මලසිරුර සම්බන්ධයෙන් තලවකැලේ පොලිස් ස්ථානයේ පරීක්ෂණ පවත්වන අතරම ඊයේ දින ආගරපතන පොලිස් ස්ථානයේ මගින් සොයාගනු ලැබුවා. මේ මලසිරුර එම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවගේ බව. එවාගෙම මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම කාන්තාව පසුගිය 23 වෙනිදා රාත්‍රියේ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් පහර දීමෙන් පසුව ඝාතනය කර ඇති බවත්, ඉන්පසුව ආගරපතන සිට වෑන් රථයකින් මෙම සිරුර ඉහළ කොත්මලේ ජලාශය වෙත රැගෙන විත් එම ජලාශයට දමා ඇති බවට, එවාගෙම මෙම මියගිය කාන්තාව දරු දෙදෙනෙකුගේ මවක බවයි අනාවරණය වී තිබෙන්නේ. දැනට මෙම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා, පරීක්ෂණ පවත්වනු ලබනවා. විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම කදුකරය තේවතු ආශ්‍රිත ප්‍රදේශවල ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ආලවුල් ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ආකාරයට ස්වාමි පුරුෂයා බිරිඳ ඝාතනය කළ, බිරිඳ විසින් ස්වාමි පුරුෂයා ඝාතනය කළ සිදුවීම් කිහිපයක්ම මේ වර්ෂය තුළ වාර්තා වී තිබෙනවා. මේවා වැළැක්වීමට පියවර ගැනීම නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයේ හැටියට අපේ වගකීමක් ලෙස සලකනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජයේ අනිකුත් පාර්ශ්වයන්ගේ සහයත් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පොලිස් ළමහා කාන්තා කාර්යංශ මේ ගැන දැනුවත් කර තිබෙනවා. සෑම පොලිසියකම ළමහා කාන්තා කාර්යංශයක් තිබෙනවා. පවුල් ආරවුල්, ඒ වගේම පවුල් පද්ධතිය තුළ තියෙන ප්‍රශ්න එම ළමහා කාන්තා කාර්යංශ වෙත යොමු කිරීමට හැකියාවක් තිබෙනවා.